මම උෂිනි හේවාවඩුගේ. මට අවුරුදු 23යි. මම 2023 ජනවාරිවල කැනඩාවට යනවා ඉගෙන ගන්න අවුරුදු දෙකේ කෝස් එකක්. මම කරන්නේ ජෙනරල් බිස්නස්. මම යුනිවර්සිටි ඔෆ් කොලඹෝ එකේ එක්සෑම් කරන්න මගේ කැනඩාවේ කෝස් එක ඉවර වෙච්ච ගමන් මේ ආපු වෙලාවේ තමයි මට සර්ව හම්බුනේ. මම කොහොමත් ඉස්කෝලේ කාලෙත් බාහිර වැඩ කරපු නිසා මට නිකම්ම කරගෙන යන්න ඕනේ නැහැ. මොකද මට ගෙදර කට්ටිය නැතුව මම තනියෙන් ඉදී මට ඕනනට මොන හරි කරන්න. පළවෙනිටම හම්බුනේ මට අපේ කැම්පස් එකේ Got Talent. මයිකෙන් ෆස්ට් ප්ලේස් අරන් මම Ontario College Got Talent එකේ සෙකන්ඩ් ප්ලේස් ගත්තා. ඒකෙන් පොඩ්ඩක් ප්‍රසිද්ධර නිසා ලංකාවේ කමියුනිටි එක ඇතුලේ මට හම්බුණා chance එක ලංකාවේ කමියුනිටි එකේ කැන්ටියන් ඩාන්සින් කරන්න. ඒත් එක මම කැම්පස් එක ඇතුලේ ස්ටුඩන්ට් කවුන්සිල් එකේ ලීඩර් කෙනෙක් විදිහට මෙන්ටර් කෙනෙක් විදිහට වැඩ කරන් ගියා. ඒත් එක්කම මම part time jobs කරා. මොකද අපි හැමෝම internship students විදිහට part time jobs කරනවා. අපේ තාත්තලාට අපේ semester එක pay කරන්න පුළුවන් වුණත් අපි ඒක ගියාට පස්සේ අපේ දිනදා වැඩ කරගන්න ඔක්කොටම අපි part time jobs කරනවා. campus එක ඇතුලේ මට face of learning හම්බුණා. මාසෙකට එක්කෙනෙක් හම්බෙනවා බාහිර වැඩ කරලා අර famous වෙන එහෙම කෙනෙක් ඒගොල්ලන් eligible වෙලා ඒ කෙනා ලා පින්නනවා. එතකොට මට campus එකට ගිහිල්ලා මාස 4න් 2023 April වල මට face of learning හම්බුණා. annual leadership award ceremony එකේදී මට double award හම්බුණා. student council එකේ නෙවෙයි international department එකෙන් එකක් හම්බෙනවා. අවුරුද්දකට එකක් for one international student. ඒක ගන්න මට හම්බුණා. ඒ අරෙන්න මං ඉතින් travel කරා. During the Canada period මං තනියෙන් Mexico ගිහිල්ලා travel කළා. තාම ඒ වගේ දේවලුත් මං කරා. ඒ කියන්නේ කම්මැලි කම ඉන්නව නැතුව. A-levels වලට arts වලින් මුණ දුන්නා. බාහිර වැඩ ඒ අතරෙදිත් කළා. මට ආරෝග්‍ය මාර්ගෙන් තමයි වගසිංහ සර්ව හම්බුනේ econ වලට. ඇත්තටම කියන්නේ මම bright ළමෙක් නෙමෙයි. එහෙම මුල කාලේ මට mainly දැනුනේ econ විතරක් නෙමෙයි. මං අනිත් subjects එක ගොඩ දාගත්තේ සර් නිසා. සර් උගන්වන්නේ econ තමයි. ඒ සර්ගෙන් හම්බුන පන්නරේ postmortem එක නිසා මම පාඩම් කළා. ඒ කියන්නේ පාඩම් කරන්නේ කොහොමද කියන කෙනා සර්ගෙන් හම්බුණා. කොන් සබ්ජෙක්ට් එක විතරක් නෙමෙයි. මම දන්නේ නැහැ සර්ගේ රාම තියනවාද කියලා. අපිට පොතක් ලියන්න කිව්වා සර් ඒ කාලේ. පැයක් කීයක් දවසකට පාඩම් කරාද? අර මම ඒකටම පාඩම් කරනවත් එක්ක මම පාඩම් කරන්න ඕනි මෙච්චර කියලා. කලින් දවසට වඩා මම මෙච්චර පාඩම් කළා කියලා ඇත්තට සැටිස් මම. සර් ක්ලාස් එකේදී බයිනා මෙහෙම මොනාද කරන්නේ පාඩම් කරන්නේ? ඒ වෑන් ගත්ත පන්නරේ මාරමයි. ඉකොන් වලට ගත්තාම සර්ගෙන් මේන්ලිව මට දැනුනේ සර් උගන්වන්නේ සබ්ජෙක්ට් එක ඒ කියන්නේ exam එකට focus කරලා බොරුවට හතරවට තියෙන ඔක්කොම දේවල් subject ඇතුළ තියෙන ඔක්කොම දේවල් නැතුව අපි ඇත්තටම ලියන්නේ A levels exam paper එක. එතනින් එහාට අපිට ඕනි තමයි ඒතර exam paper එක focus කරලා කරන නිසා sir subject එකට දුන්න value එක ඒ දුන්න විදිහ sir ඒ කියන්නේ අපිට පෙව්ව විදිහ subject එක තමයි මං හිතන්නේ මට නම් ඒ කියන්නේ මං ඉස්කෝලේත් ඊට පස්සේ sir ගෙන් අරගත්ත මේවකින් ඉස්කෝලේත් මං papers වල term test වල ලකුණු score කරා. මොකද අපි දැනගත්ත අර සර්ගේ රිවිෂන් වලින් සර්ගේ තිබ්බ ඔක්කොම ටියුට්ස් ඒ ඔක්කොම අර 1x1x point by point මොනාද ඔයා මෙහෙම ප්‍රශ්නයක් ආව කොහොමද ලියන්නේ මෙහෙම ප්‍රශ්නයක් කොහොමද ලියන්නේ ඒ කියන්නේ සබ්ජෙක්ට් එකත් ලෝකේ අපි දෙතින් ගන්නවා. මට මේන්ලිම කියන්න තියෙන්නේ මගෙන් ගත්තොත් not just econ සර් නිසා මම අනිත් සබ්ජෙක්ට්ස් එකත් ගොඩ දාගත්ත කියලා මට නම් කියන්නම්. අද වගේ මතයි සර් කිව්වා අර ඔයාලා කැමති කැම්පස් එකේ ෆොටෝ එකක් තියාගන්න ඉස්සරහා එතකොට ඔයාලට ඒකට යන්නට අර ලෝ ෆැට්‍රැක්ෂන් වගේ යන්න පුළුවන්. මට තාමන්තේ සර් කිව්වනිසා මං ගාව තිබ්බා යුනිවර්සිටි ඔෆ් කොලඹෝගේ ෆොටෝ එකක් මම මේකට යනවා කියන එක. ඇත්තටම ගෙදරින් වගේම සර් හිටියේ නැත්තම් මං ඒරවසලින් 3 years ගන්නෙ නෑ. මට කියන්න තියෙන දැන් ඉන්න අයට go with the flow. Just be multi-talented.